ආයුබෝවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම පත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පූර්ණ විමර්ශනයකට තේරීම් කාරක සභාවක් සහරාන් ඇතුළු බෝම්බකරුවන්ගේ DNA සැසඳේ දිවයින පුරා පාසල් කටේතු යථා තත්ත්වයට පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරය පිළිබඳ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුමාර් සිංහ මහතා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. අපි දැනටමත් පාර්ලිමේන්තුට යෝජනාවක් බාර දීලා තියෙනවා පාස්කු ඉරිදා සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ සිද්ධිය ගැන විමර්ශනයක් කරන්න තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි කියලා. මේ තේරීම් කාරක සභාව ඉල්ලන්නේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි විපක්ෂයේ මන්ත්‍රීවරුත් අත්සන් කරලා තියෙනවා. ඒ නිසා මේ තේරීම් කාරක සභාව අපි පත් කරගන්නේ ආණ්ඩුපක්ෂයේත් විපක්ෂයේත් මන්ත්‍රීවරුන්ගේ සමන්විත කාරක සභාවක් හැටියට. ඒ විමර්ශනයට ලක් කිරීම තුළ මේ සිද්ධියේ වගකීම කාටද? කුමන පාර්ශවද මේ සම්බන්ධයෙන් වගකිය යුත්තේ කියන කාරණය ගැන විමර්ශනයක් ලක් කරන්න. ඒ විමර්ශනයට අපිට රජයේ නිලධාරීන්, හමුදාපතිතුමා, පොලිස්පතිතුමා আদি සියලුම ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ සියලු දෙනාම කැඳවලා අපිට විමර්ශනය කරන්න පුළුවන්, සාක්ෂි කැඳවන්න පුළුවන්, අදහස් විමසන්න පුළුවන්. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංගය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඒ වගේම අපි සියලු දෙනාම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයගෙන් ප්‍රශ්න කර හිටියා මේ එල්ල වෙච්ච චෝදනා සම්බන්ධයෙන් එතුමගේ අදහස. එතුමාට එල්ල වෙච්ච චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු කියලා ඔප්පු වුණොත් එහෙම ඕනෑම දඬුවමකට ඔහු යටත් වෙන සූදානම් බව. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අපි සියලු දෙනාට මුවමනාව තියෙනවා. රිෂාඩ් බදුර්දීන් ඇමතිවරය වේවා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෝ නිලධාරී පාර්ශවයේ හෝ කවර හෝ වක්කිය යුතු කෙනෙක් පාස්කු ඉරිදා ප්‍රහාරයට පමණක් නෙමෙයි මේ අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියට කුමන හෝ ආකාරයකින් සම්බන්ධතාවයක් තියෙනවා නම් අල්ප මාත්‍රයකින් හෝ දශමයකින් හෝ උදව්පකාර කරලා තිබෙනවා නම් ඒ අයට ලබා දිය හැකි උපරිම දඬුවම ලබා දෙන්න අපේ අග්‍රාමාත්‍යවරටත් අපි සියලු දෙනාටත් උවමනාවක් තියෙනවා. සහරාන් ඇතුළු ප්‍රහාරකීන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ DNA සැසඳී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ පිපිරීම් දෙකක් සිදු වුණා. ඒ පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් සිදු කරගත්තේත් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කරගත්තේත් ඊබ්‍රාහිම් යන අයගේ දරුවන් දෙදෙනෙක් වන එක් අයෙක් මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අයත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම කරගත්තේ මොහමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් යන අයත් ඒ දෙදෙනා. ඔවුන් දෙදෙනාගේ පියා ඊබ්‍රාහිම් යන අයගේ DNA සමග මොවුන්ගේ DNA සැසඳෙන බවට රජය රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරලා තිබෙනවා. කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුනේ අච්චි මොහම්මදු හස්තුන් යන අයයි. ඔහුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මැරුණු බෝම්බකරුනේ අලවුඩීන් අහමඩ් මුවාත් යන අයයි. ඔහුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවත් තහවුරු කර තිබෙනවා රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින්. දෙහිවල ට්‍රොපිකල්ලින් හි මරාගෙන මැරෙන බෝම්බකරුනේ අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ් යන අය. ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ DNA සමග සැසඳෙන බවටත් මඩකලපුව දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුනේ මොහමඩ් නසාර් මොහමඩ් අසාත් යන අය. ඔහුගේ මවගේ DNA සමග ඒ වගේම කොළඹ කිංස්බරි හෝටලේ මරාගෙන මැරුණු බෝම්බකරුනු මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් යන අයගේ භාර්යාවගේ හා දරුවාගේ DNA සමග සැසඳෙන බවටත් රජයේ
ප්‍රදේශයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරනු ලැබුවා. දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ සිදු වුණ පිපිරීම් දෙකක් එය පුපුරවාගත් තැනැත්තිය උනේ මොහමඩ් ෆාතිමා ජිෆ්රි යන තැනැත්තියයි. ඇය ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වුණු මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් යන අයගේ බිරිඳ බවටත් දෙමටගොඩ ඒ පිපිරීම් වලදී ජීවිතක්ෂයට පත්ව සිටි ඒ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවටත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් කරගත්තු ඒ මරාගෙන මැරෙන බෝම්බකරුනේ මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් යන අය. ඔහුගේ භාර්යාව හා දියණියගේ DNA සමග සැසඳෙන බවටත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබුවා. පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ස ප්‍රහාරයට මාසයක් සපිරෙන අද දිනේ එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවන් සිහිපත් කරමින් සහ තුවල් ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද වැඩසටහන් පැවැත්වුණා. සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී පින්කමක් පැවැත්වුණා. අමරපුර මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවාස ස්වාමින් වහන්සේ, ගල්කිස්ස ශාන්ත අන්තෝනි මියසම බහර රාජ් සිල්වා පියතුමා, දෙහිවල ශ්‍රී විෂ්ණු කෝවිලේ රාමකෘෂ්ණ කුරුක්කල්තුමා ඇතුළු ආගමික නායකයින් එම අවස්ථාවට සහභාගී වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට පින් පමුණුවා තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පින්කමක් හා පහන් පූජාවක් පැවැත්වුණා. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට ලක්වුවන් සිහිපත් කිරීමේ විශේෂ දේව මෙහෙයක් කොච්චිකඩේ ශුද්ධ වූ අන්තුනි මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුණා. අද උදෑසන 8:45 පමණ දේව මෙහෙය ආරම්භ කෙරුණේ ගරු ජූට්රාජ් ප්‍රනාන්දු පේතුමාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන් එම දේව මෙහෙයට එක්ව සිටියා. ජීවිත අහිමි වූ සියලු ආත්මයක්ම මතක් කරලා, තුවාල වූ සෑම තුවාලකරුවෙක්ව මතක් කරලා, අද අපි ශුද්ධවන්තුනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ ඉදිරිපිට ශුද්ධවන්තුනි මුනිතුමාගේ නුවාණය පවත්වලා අපි හැමෝම පාස්කු ඉටිපහනින් අපේ ඉටිපහන් දල්වාගෙන අපි ඉටිපහන් දැල්ලුවේ ඒ ජීවිතවලට ස්වාමින් වහන්සේ දුන්නු ආලෝකය මේ ලෝකය තුළ මේ රට තුළ ජීවත් කරන්නටයි. රටක් ලෙස, ජාතියක් ලෙස, ආගම් ජාති කුල ભેදයෙන් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස යලිත් නැගිටිමු. පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්වුවන් සිහිපත් කරමින් විශේෂ සර්වාගමික අනුස්මරණ වැඩසටහනක් කාත්තන්ගුඩි පොලිසියේදී පැවැත්වුණා. එම ත්‍රස්ත ප්‍රහාරයේදී ජීවිතක්ෂයට පත්වුවන්ට පින් පැමිණවීම සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් සර්ව ආගමික නායකයින් එක්ව ප්‍රාර්ථනාවක් සිදු කළා. පාස්කු ඉරිදා සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව නිහඬ විරෝධතාවක නිරත වුණා. මහනුවර ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදී මෙය පැවැත්වුණේ. කිතුණු ජනතාවගේ උතුම් දිනයක් වූ පාස්කු ඉරිදා දේව මිහිට සහභාගී වී සිටිමින්ම ස්ථාන කිහිපයක සිටි අහිංසක ජනතාව ඉලක්ක කර ගනිමින් එල්ල කළ එම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ත්‍රස්ත ප්‍රහාරයට මසක් සපිරෙන අද දිනේ සියලුම ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් එකම වේලාවකදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනින්ම අප එකමුතුව ක්‍රියා කරමින් සැබෑ ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනගා ශ්‍රී ලංකාව සාමකාමී රටක් කරමු යන තේමාව යටතේ ප්‍රතිඥාවක් ලබා දුන්නා. යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි චෝදනා සත්‍ය නම් ඔහුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. මීට පෙර අවස්ථා ගණනාවක තිබුණු විශ්වාස භංග යෝජනා ගැන ලැබෙනවා. විශාල මාධ්‍ය සාකච්ඡා පවතින හඬ නගමින් ඒ ජයග්‍රහණය කරන බවට මුසාවස් දෙලි. හැබැයි හැම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ එම ගෙනාපු අත මොනතරම් කළුද, මොනතරම් අපිරිසුදු කියන එක ගැන සැලකිලිමත් නොකොට අපි මේ විශ්වාස භංග යෝජනා වෙනුවෙන් සහාය දීපු දිස්පන් ව්‍යාපාරය. හැබැයි ඒගොල්ලන්ට තමන්ගේම മന്ത്രി කණ්ඩායම කැඳවා ගන්න බැරි වුණු කට්ටිය ජනතා විමුක්ති පෙරමුණ ඇඟිලි දික් කරනවා. මම අහනවා මේ විශ්වාස භංග යෝජනා විදී උන් කණ්ඩායම නායකය බවට පත්ලා හිටපු මහින්ද රාජපක්ෂ කොහෙද හිටියේ කියලා. ඒගොල්ල මග ඇරලා ගියා. ඒගොල්ල චන්දවිස්වන්න ආවිනේ. ප්‍රසාද් බදුද්දින් අමාත්‍යවරයාගේ විශ්වාස භංග යෝජනාව නිශ්චිත පරිදි පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරන අවස්ථාවේදී අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා. අපි නියෝජනය කරන්නේ ජනතාවගේ වමනාව බව. ඒ කරුණු සත්‍ය නම් ඒ කරුණට වළංගු භාවයක් තිබෙනවනේ. ඔහු විශ්වාස භංගයක් හරහා අමාත්‍ය ධූරින් නිරපැහැරීම පමණක් නෙවෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පැමිණිලි කොට පරීක්ෂණ කොට අත්අඩංගුවට අරගෙන දඬුවම් ලබා දීටි.
අමාත්‍ය රිචාඩ් බදීදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුයි. පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි මෙම තේරීම්කාරක සභාව පත් කෙරුණු ඇති. එහිදී සිදු කෙන විමර්ශනයෙන් රිෂාඩ් බදුදින් මහතා වැඩිකරු බවට ඔප්පුවහොත් ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට එක්සත් ජාතික පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුරෙල් මහතා පවසන්නේ. තේරීම්කාරක සභාවේ වාර්තාව සති තුනක් ඇතුළතදී ලබා දිය යුතු බවත් ඉන් අනතුරුව රිෂාඩ් බදුදින් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ලබා දීමට රජය සූදානම් බවයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරණල මහතා සඳහන් කළේ. සෝෆා ගිවිසුම මේ වෙනතෙක් අත්සන් කර නොමැති බවත් ACSE ගිවිසුම අත්සන් කර ඇත්තේ පසුකීය රජය සමයේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරියැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද පෙන්වා දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඇමරිකා එක්සත් ජනපදයත් එක්ක මේ වන විට වාර්තා වෙලා තියෙනවා සෝෆා කියලා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවායි කියලා. ඒ වගේම ACSA කියන ගිවිසුම. මේවා මේ රටේ අනාගත පරපුරට බලපාන ගිවිසුම්. මේ එක ගිවිසුමක්වත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. අපි ඊටා ඕනකමින් ඉල්ලනවා මේ සෝෆා ගිවිසුම, ACSA ගිවිසුම සහ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම දැනට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා තියෙන ඒවා සියල්ල මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ඊටා ඕනකමින් ඉල්ලනවා. අර කතානායකතුමනි, මම එතුමාට මතක් කරන්න කැමති ACSA ගිවිසුම ඉස්ලාම අත්සන් කරේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. අක්සා ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසි කෙනෙක්ගේ ගහන්න නැතුව අත්සන් කෙරුවා. දැන් නම්බර් 2 සෝෆා ගිවිසුම සාකච්ඡා කරනවා විතරයි. මෙයා ඩිස්කසින් ඉන්නේ. තාම කිසිම දෙයක් අත්සන් කරලා නැහැ. ගරු කතානායකතුමනි, මේක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගහන්න ඕනේ. ඇයි 2007 අත්සන් කෙරුවේ කියන්නේ? ගරු කතානායකතුමනි, මම දැක්කා මේ වාසුදේව නානායක්කාර මහත්මයා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡා කිව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා කිව්වා කියලා ඇමරිකන් පුරවැසිය දෙන්නේ තමයි ඒ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ කියලා. ආදරෙන් ඉල්ලන්නේ. ආදරෙන් ඉල්ලන්නේ පහ ඉල්ලන්න. මම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කාලේ පිටු 10ක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා, ඒක ඇත්ත. නමුත් ඔබතුමාලගේ ආණ්ඩුව ඒක දැන් පිටු 80කට වඩා වැඩි ගිවිසුමක් බවට පරිවර්තනය කරලා තියෙනවා. රාබේ රාජපක්ෂ මැතිතුමා මේ ගිවිසුම අත්සන් කරේ 2007. එතකොට අවුරුදු 12ක් වෙනවා. මේ ගිවිසුම යාවත්කාලීන කරන්න ඕන. හොඳයි හොඳයි. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැණුණා. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතායි එය ඉදිරිපත් කළේ. තමුන්නාන්සේ කොතරම් උත්සාහ දරුවත් අන්තර්ජාතික වශයෙන් ආයෝජකයෝ ගෙන්නන්න ලංකාව ලෝකයේ සියලුම ආයෝජකයන්ට අනතුරු හංගවන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම, වෙනස් කර ගැනීම අත්‍යවශ්‍යයෙන් කළ යුතු වෙනවා. එහෙනම් අපි තාම ඕනෑකමින් කියනවා අතිගරු ජනාධිපතිතුමාට, එතුමා යටත් තමයි ආරක්ෂක අමාත්‍යංශය තියෙන්නේ. එතුමාට වැඩපිළිලක් ක්‍රියාත්මක කරලා ජාතික ආරක්ෂාව තහවුරු කරලා ඒ විදේශ ආයෝජන නැවතත් මේ රටේ පණගන්නන්නට අපි සියලු දෙනාම එකතු වෙලා. කරු අමාත්‍යතුමා, මට අහුණා ඔබතුමා කියනවා හම්බන්තොට ඉදිකිරීම කටයුතු කරනවා කියලා. එහෙම හොඳයි කරනවා නම්. මොකද මේ බයස් අරින්න ඕන. බාලි වල මේක සිද්ධ වුණා, ප්‍රංශෙ සිද්ධ වුණා, නිව්සීලන්ඩ් වල සිද්ධ වුණා. හැබැයි සති දෙකෙන් තුනෙන්, මාසෙන් දෙකෙන් ඒගොල්ලෝ එක වෙනස් කරගත්තා. තාම මෑතක පටන් ගත්ත හම්බන්තොට තෙල් පිරිපාදුව, ඒ වගේම හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව, දැන් ඕන කෙනෙකුට කියලා බලන්න පුළුවන්. ඉතාලම කඩිනමින් මේ සංවර්ධන කටයුතු සිදු වෙලා යනවා. ඒක එකක්වත් නතර වුණේ නැහැ. මේ එළඹෙන සතියේ අපේ රටේ එතෙක් මෙතෙක් සිදුණු දෙවන්තම ආයෝජනයක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ $1 බිලියන් වානේ කර්මාන්ත ශාලාවක් අපනයනයේ ඉලක්ක කරගත්තු ඉදීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව අපේ අමිතුම ඉදිරිපත් කරන්න නියමිතයි. අපි රජයෙන් තීන්දු කරාම පාසල් නැවත විවෘත කරන්න ඕනේ කියලා හමුදාව, ත්‍රිමුදාව, පොලිසිය සිළු දෙනා එකතු වෙලා ළමයින්ගේ ආරක්ෂාව වෙනකොට දැවැන්ත වැඩපිළිවෙළක් අපි සිදු කරා. ඒ ඔක්කොම කරලා ඉවර වෙනකොට පාසල් වලට යන විපක්ෂයේ මන්ත්‍රීවරු මේ ඒගොල්ලෝ ආරක්ෂාව සලසලා දීලා වගේ. මේ මොකද්ද මේ කරන මේ දෙකයි පනේ දේශපාලනේ? සතුටු වෙනවා එක පැත්තකින් බැලුවත්. 21 වෙනිදා ප්‍රහාරයෙන් පස්සේ මේ වෙනකන් ඒ தත්ත්වේ පාලනයක් තියෙනවා. ඒ වගේම අපිට වාර්තා කරන විදිහට දැන් කියන විදිහට මේ ත්‍රස්තවාදීන් සියලුම දෙනා අල්ලලා කියලා. එහෙම தත්ත්වයක් නම් ලංකාවම වාර්තාගත වෙනවා. ලෝකේ අනිත් රටවල් එක්ක බැලුවම මේ වගේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථකව මැඩපැවැත්වූ රජයක් රටක් විදිහට මේක පිළිපස්සේ
එක්සත් ජාතික පක්ෂයේ පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලඥයෝ ගණනාවක් හිටි බවට දැන් තහවුරු වෙමින් පවතිනවා. එනිසා අපි කියනවා රිෂාඩ් බදුරුදීන් ඇමතිතුමාට විශ්වාස භංගයක් ගෙනාව වගේම අර වැල්ලම්පිටියේ තම කර්මාන්ත ශාලාවට තම ටන් 500ක් දෙන්න කියලා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මැතිතුමාගේ මන්ත්‍රී විභාගය පිළිබඳව විශ්වාසයක් නැහැ කියලා යෝජනාවක් ගේන්න ඕන. විශ්වාස භංගයක් ගැනීමට පෙර රටට එක් නීතියක් ගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහතා මේ බව කියා සිටියා. විශේෂයෙන් මුස්ලිම් ආගමික නායකයන් ඇතුළු මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලීමක් තියෙනවා රට ශ්‍රී ලාංකීය ජනතාවක් විදිහට එක නීතියක් මේ රටට ගේන්න කියලා. ඉතින් ඒක ගේන්නේ නැතුව අපි මේ විශ්වාස මංග පිටිවාසයේ එල්ලෙල්ල ඉන්නවද නැත්නම් මේවා ඉක්මනින් ස්ථාපිත කරලා රට ඇතුළේ මේ නීතිය සම්මත කිරීමේ ක්‍රියාවලිය මම හිතන්නේ මම නම් විශ්වාස කරනවා මීට වැඩිය වැදගත් කියලා. එක එක්කෙනාගේ පුද්ගලික සහ පක්ෂවල න්‍යාය පත්‍ර තියෙන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි කතා කරේ රටේ න්‍යාය පත්‍ර. රටේ න්‍යාය පත්‍රයට අවශ්‍ය කරන මේ වෙලාවේ අවශ්‍ය කරන සංශෝධන ටික ඔය මහා ලොකු මේ විශ්වාස මංග වලට කලින් කරුණාකරලා සම්මත කරන්න කියලායි අපි කියන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා ආරක්ෂක සමාලෝචන මණ්ඩලයක් හැඳවීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී ප්‍රකාශ කරුණා. පෞගිය දිනවල අධිකරු ජනාධිපතිතුමා විශාල ක්‍රියාමාර්ග ගණනාවකට ආවා අපේ පක්ෂයේ නායකයා විදිහටත් ඒ වගේම අධිකරු ජනාධිපතිතුමා විදිහටත් විශේෂයෙන්ම රට තුළ පවතින ආරක්ෂක තත්ත්ව පිළිබඳව එතුමා විශාල පරිශ්‍රමයකින් කටයුතු කරනවා. ඒ වගේම මම හිතන්නේ ලබන සිකුරාදා එතුමා බලාපොරොත්තු වෙනවා විවිධ පක්ෂ වලින් ඒ වගේම විවිධ විද්වතුන් ආරක්ෂක අංශ පිළිබඳව දැනුමක් තියෙන පුද්ගලයින් ඒ වගේම සියලුම දේශපාලන පක්ෂ මේ සියලු දෙනාම මෙම මාධ්‍ය හමුවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලකේවන්න මහතා කියා සිටියේ නීති පද්ධතියට අලුතින් ඇතුළත් විය යුතු නීති පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැකසූ යෝජනාව ලබන සිකුරාදා පාර්ලිමේන්තු කමිටුව හමුවට ඉදිරිපත් කළ යුතු බවයි. යෝජනා සියල්ලක්ම ආරක්ෂාව පිළිබඳව ආංශික කාරක සභාවේ සභාපතිතුමාට බාර දුන්නා. ගිය සිකුරාදා ආංශික කාරක සභාව කැඳෙව්වා. විශේෂයෙන්ම ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයල් ඉදිරිපත් කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ මේ සියලුම නීති රීති අවශ්‍යයි කියන එක නිර්දේශ කළා. සිකුරාදා දිනේදී පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ එක් එක් නීති පිළිබඳව ගෙනීමට අවශ්‍ය මූලික කටයුතු කරනවා. මාස දෙකක් ඇතුළත මේ කටයුත්ත නිම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම සාර්ථකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරපු යෝජනා සියලුම දේශපාලන පක්ෂවල සහභාගිත්වය තුළ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. පාසල්වල කටයුතු අද මුළුමනින්ම පහේ යථා තත්ත්වයට පත් වුණා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු දෙවන පාසල් වාරය ආරම්භ කරන්නේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද සමගයි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා. එමෙන්ම දෙමව්පියන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පාසල් හා ඒ අවට ක්‍රියාත්මක වනවා. මෙවන් පසුබිමක් තුළ අද දිනේ දිවයිනේ සෑම පළාතකම පාහේ පාසල් දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. Ah!
කොහොමද ඉස්කෝල යනවද මලුත් තරන් යනවද අද අද මොනවද තියෙන විශේෂ ගොඩක් කටින්න තමහරු මේ වෙලාවේ අර බොරදියේ මසුම් බාන්න වගේ කණ්ඩායමක් ඉන්නවා මේ අපි ආවට පස්සේ තමයි ආරක්ෂාව හොඳ අපි ආවට පස්සේ තමයි ළමයි ගාවේ කියලා බොරු මාධ්‍ය සම්දර්ශනයක් පවත්වලා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න කණ්ඩායමක් ලෑස්ති වෙලා ඉන්නවා ඒක අබද්දෙම ලැජ්ජාස වෙන්න ඕනේ අය එයාට එන්න තිබුණේ පහුගිය 6 වෙනිදා එයාට එන්න තිබුණේ 13 වෙනිදා හැබැයි පහුගිය දවස්වල බෝම්බ පුපුරනවා ආරක්ෂාවක් නැහැ කොහොමද පාසලට ළමුන් යන්නේ කියලා මහලොකුවට බෙරියන් දීපු අය ලැජ්ජ නැතුව අද ඇවිල්ලා තමහර ඉහෙළම සුපිරි පාසල් වලට ගිහිල්ලා ඒකේ ආරක්ෂාව ගැන බලලා තිනවා. ඇයි මේ ගමේ මිනිස්සු මන් දැක්කේ මේ පැත්තේ එක ඔයි ඒකාබද්ධ විපස්සේ කිසි කෙනෙක් මේ ප්‍රදේශවල පාසල් වල ඇවිල්ලා ඒ පිළිබඳ ඇහුවා කියලා. අපි එදත් එහෙමයි අදත් එහෙමයි හෙට දවසෙත් මේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ අපි කටයුතු කරනවා. මේ බොරු ප්‍රෝඩාකාරී චරිත මේවා නිකන් මාධ්‍ය සම්දර්ශන. එයාට මම කියන කරුණා කළා ආණ්ඩුවට මේ කටයුතු කරගෙන යන්න ඉඩ දෙන්න අධ්‍යාපන කාර්යභාරය අපි ඉෂ්ට කරන්නම් ආරක්ෂාව අපි ඉෂ්ට කරන්නම් නිකම්ම නිකං බලයෙන් පහවෙච්ච කණ්ඩායමක් රටේ ආරක්ෂාව ගැන මැසිවිලි නගලා රටේ ආරක්ෂාව ගැන කතා කරන්න එයාලට අයිතිය තිබුණට එයාලට කිසිම වැඩපිළිවෙලක් නැහැ ගෝලීය ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා දියුණු රටවල භාවිත කෙරෙන ඇතැම් නීති ශ්‍රී ලංකාවටද හඳුන්වා දී මේ සාකච්ඡා මේ වන විට සිදුවන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා ඇත්ත වශයෙන් අපි රජයේ හැටියට මේ මූණ දෙන අභියෝගය ජය ගැනීමට අපිට අලුත් ව්‍යාපාර අවශ්‍ය වෙලා තිබෙනවා ඒ වගේම නව තාක්ෂණයේ ඔස්සේ ඇතිවන ත්‍රස්තවාදී ව්‍යාපාරයක් පාලනය කිරීම සඳහා අවශ්‍ය කරන ලෝකයේ අනිත් රටවල් ඒ සඳහා අනුගමනය කළ තිබෙන ක්‍රියාදාමයන් අපේ රටේ නීති පද්ධති තුළටත් අවශ්‍ය කළා තිබෙනවා ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් ලෙස පාලනය කිරීම සඳහා. ඒ නිසා අපි ශ්‍රී ලාංකික ප්‍රජාව හැටියට සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාවත් සියල්ල ගැනත් රජයේ හැටියට අවධානය යොමු කළා තිබෙනවා. විශ්වාස භංගයක් ගැනීම තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ඉතින් දැන් විශ්වාස භංගය යෝජනාවක් ඉදිරිපත් වෙනකොට චෝදනා පත්‍රයක් තියෙනවා. ඒක තමයි පළවෙනි කාරණේ. එතකොට චෝදනා පත්‍රයක් දේශපාලන වශයෙන් තියෙන සටන් පාඩයක් නම් ඒක ගැන අපි කල්පනාවෙන් බැලිය යුතු තිබෙනවා. ඒ අනුව රිෂාඩ් බදුර්දීන් නැමැතුමාට එල්ලවන චෝදනා යම් කිසි චෝදනාවක් තියෙනවා ඒ කියන්නේ පරීක්ෂා කරලා බලලා අත්අඩංගුවට අරගෙන අධිකරණයට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. හැබැයි එවැනි ක්‍රියාදාමයක් නොමැතිව නිකම්ම දේශපාලන වශයෙන් ගෙනින සටන් පාඩ නම් ඒක අවසානයේ සත්‍ය ජයගත යුතු තිබෙනවා. විශ්වාස භංගයක් කියන්නේ ආණ්ඩුවකට ඉතින් ශක්තියක් ලබා දෙන ක්‍රියාවලියක්. මේක ජාත්‍යන්තර ත්‍රස්තවාදී පිළිබඳ ක්‍රියාවලියක්. එවැනි ක්‍රියාවලියක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විශ්වාස භංගය කුමන නීති රීති නොතිබුණු නිසා සිදුවක්ද කියන එක. ඒකට මම හිතනවා පාර්ලිමේන්තුවේ 225 ත් සමස්ත අපි ශ්‍රී ලාංකිකයන් සියලු දෙනාම වකිවිතුව තිබෙනවා. සංචාරක ශාස්ත්‍රයේට සහන රසක් ලබා දීමට රජය පියවරගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තය යලි නගා සිටීම අරමුණු කරගනිමින් ගත් මෙම ක්‍රියාමාර්ගයට සංචාරක ශාස්ත්‍රයේ නිරතවන්නන් ප්‍රසාදය පළ කරනවා. අප්‍රේල් 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මෙරට සංචාරක කර්මාන්තයට ගැටළු රැසකට මුහුණ දෙමට සිදු වුණා. එම අර්බුදකාරී තත්වය සලකා සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සහන රැසක් ලබා දීමට රජය පියවර ගනු ලැබුවා. සංචාරකින්ගේ පැමිණීම ඉහළ නැංවීම මෙන්ම සංචාරක ප්‍රවර්තනය වෙනුවෙන් වැඩසටහන් රැසක්ද මෙවන් විට ක්‍රියාත්මකයි. සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට ණය සහන ලබා දීමටද රජය කටයුතු කර තිබෙනවා. එම තීරණය ක්ෂේත්‍රයේ නිරත තමන්ට විශාල සහනයක් බවයි සංචාරක හෝටල් හිමිකරුවන් පවසන්නේ. පුළුවන් තරම් ඉක්මනින් අපිට සහනය දුන්නොත් අපිට මේ සංචාරක කර්මාන්තය තිබිච්ච තත්ත්වයටම ගේන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් මම ස්තුති කරනවා රජයට මේ වෙලාවේ අපිට අත දෙන්න ඉදිරිපත් වීම ගැන. මේ රජය විසින් කරගෙන යන මේ ක්‍රියාදාමය හෝටල් ශාස්ත්‍රයේ සියලු දෙනාට මහඟු පිටුවහලක් වෙනවා. පොලියක් නැතිව වසරක් යනතුරු රජයේ රැක බලා ගන්නවා කියලා අපිට මේ පොරොන්දුව ලබා දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම රජයේ ඒ කරපු මහඟු මෙහෙවරට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ගැටුම මිනිස් සමාජයේ මෙන්ම සත්ව ලෝකයේ තුලද නිරන්තරයෙන් දැකගත හැකි. එහෙත් සත්ව ලෝකයේ සිදුවන ගැටුම් කැමරා කාචයේ සටහන් වන්නේ ඉතා කලාතුරකින්. මේ එවන් එක් අවස්ථාවක්. මාතර සිට මත්තල දක්වා ඉදිකිරිමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සූර්යවව අන්දරවව අන්තර හෝමාරුවට පහලින් පිහිටි ප්‍රදේශයේදී මෙම ගැටුම දැකගත හැකිබුනේ.
එය අප වාර්තාකරු රොෂාන් දිලීපගේ කැමරා කාචයේ හොඳින් සටහන් වුණා. මෙම වනාලි දෙදෙනා දින දෙකක් පුරා ගැටුමට මැදි වී සිටින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගෝලීය ත්‍රස්තවාදයේ තුරන් කිරීම සඳහා ගත හැකි උපරිම තීන්දුව ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හම්බන්තොට සඳසිසිලගම හා සිවරජගම උදාකම්මාන ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. වැය කළ මුදල ₹310,000. විසිරි නිවාස ණය, ශිල්ප සවිය ප්‍රතිලාභ ප්‍රදානය සහ ස්වයන් රැකියා ණය ලබා දීමටද කටයුතු කෙරුණා. අපි හැමෝම විශ්වාස කරා සහ මුලින්ම අපේ රටින් ත්‍රස්තවාදයේ තුරන් වෙලයි කියලා. නමුත් මොකද්ද සිද්ධ වුණේ? ගෝලීය ත්‍රස්තවාදය අපේ රට ආක්‍රමණය කරා. මේ අභියෝගයට මුහුණ දෙන්නට නම් මේ ගෝලීය ත්‍රස්තවාදීන්ට විරුද්ධව කටයුතු කරන හැම රටක් එක්කම එකහුවෙලා මහා ඒකාබද්ධ ජාත්‍යන්තර ත්‍රස්තවාදය තුරන් කිරීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයක පෙරමග ගමන් කරුවන් බවට අපි පත්වන්නට අද වෙනකොට අපිට සෑහීමකට පත්වෙන්නට පුළුවන්. රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙලා ත්‍රස්තවාදයට අපි ඉඩක් දෙන්නේ නැහැ. ත්‍රස්තවාදයේ හමුවේ අපේ රජය ගත යුතු උපරිම තීන්දුව తీරන අරගෙන මේ රටෙන් ගෝලීය ත්‍රස්තවාදය අපි තුරන් කරනවා. තලවතුගොඩ කිඹුලාවල ප්‍රදේශයේ ඉදිකළ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්‍යාපාණී ධම්මාලංකාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනුයි එය විවෘත කෙරුණේ. බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමට අදාළව එහි යතුර අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා වෙත නිල වශයෙන් බහර දීම මෙහිදී සිදු කෙරුණා. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර ලබාගත් විජයග්‍රහණයට දස වසරක් සපිරීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිසට පින් අනුමෝදනා කිරීම වෙනුවෙන් ආගමික වැඩසටහනක්ද මෙහිදී පැවැත්වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා රිෂාඩ් බදූදීන් ඇමැතුමාට විරුද්ධව විපක්ෂයේ පිරිසක් විශ්වාස භංගයක් ගෙනල්ලා තියෙනවා. ඒ පිළිබඳව කතානායකතුමා සුදුසු පියවර ගනි පාර්ලිමේන්තුවේ තේරීංකාරක සභාවක් ඇති කළා. ඔහුට විරුද්ධව තියෙන චෝදනා විධිමත්ව විභාග කරන්න ඕනේ කියන එක තමයි අපේ අදහස. ඒ චෝදනාවලින් එතුමා වැරදිකාරයෙක් වුණොත් දුරෙන් පමණක් නෙවෙයි නීතිමය වශයෙන් කටයුතු කරන්න වෙයි. නිවැරදිකාරයෙක් වුණොත් දේශපාලන කටයුතු කරගෙන යන්න පුළුවන්. මේ රටේ නීති ප්‍රතිපාදන වහාම සකස් කරන්න ඕනේ මේ වගේ ත්‍රස්තවාදයන් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා. අපි හැමෝම පිළිගන්න ඕනේ කවර ආගමක හිටියත් මේ රටේ සංස්කෘතිය. ශරියා නීති වේවා වෙනත් නීති වේවා වෙනත් නීති වෙනත් ආයතනවල පවත්වාගෙන යන්න බෑ. රටේ එක නීතියක් තියෙනවා. නව නිපැයුම් කරුවන්ට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් පේටන් බලපත්‍රලාභී හා එම බලපත්‍ර සඳහා අයදුම් කර ඇති නව නිපැයුම්කරුවන්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි මෙම හමුවේ සංවිධානය කර තිබුණි. කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ඊට නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික උමේෂ් හල්වතුර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ශිල්ප සේනා වැඩසටහන අපි දියත් කරන්න බලාපොරොත්තු වෙනවා ජූලි මාසයේදී. මේක ඉතාමත් හොඳ පිටියක් බවට පත් වෙයි. මිලියන 50ක් වෙක් කළා තියෙනවා. දිස්ත්‍රික්කේ දවස් 4ක් අපි ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන එක දිස්ත්‍රික් එක. පළවෙනි පටන් ගන්නේ කොළඹ BMICH එක අපි 18 වෙනිදා ජූලි මාසේ දවස් 4ක්. ඊට පස්සේ අනුරාධපුරේ, යාපනේ, මොනරාගල, මාතර දවස් 20 20ට වගේ අපි මේ ශිල්ප සේනා වැඩසටහන අපි සියලු දෙනා මේ ස්ථානයට එනවා. එකට අපිට කරන්න පුළුවන් දිසාව අපිට විවෘත කර දෙන එක විතරයි. මේ සමගින් IT රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk